Api Desember 4 වෙනිදා පොල් දුව හන්දියේදී ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් කරා. ඒ උද්ඝෝෂණයක් කරේ දෙසැම්බර් 4 වෙනිදා පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා වැය ශීර්ෂය විවාදයට ගන්න නියමිත වෙලා තිබ්බා. එතකොට දෙසැම්බර් 4 වෙනිදාට කලින් අපි දැනගත්තා ළමයින්ට හා කාන්තාවන්ට වෙන් කරපු මුදල් රුපියල් බිලියන 77ක් 2024 අවුරුද්දේදී කප්පාදු කරලා තියෙනවා. ඒ නිසා අපි ගැහැණුන් විදිහට ආණ්ඩුවට බලපෑමක් කරා මේ කප්පාදුවට එරෙහිව හඬක් නගන්න ඒ වගේම මේ මුදල් කප්පාදු කිරීම වහාම නවත්තන්න කියන බලපෑම තමයි අපිට කරන්න ඕන උනේ. කිසිම දෙයකට අපි හානි කරේ නැහැ. ආණ්ඩුවට විතරයි බලපෑම් කරේ මුදල් කප්පාදුව වහාම නවත්තන්න කියලා. සාමකාමී උද්ඝෝෂණය අපි ඉවර වෙලා අපේ සහෝදරයන් විසිර යන මොහොතේදී පොලිසියේ නිලධාරීන් අධි ජල ප්‍රවාහාර අරගෙන අපිට වතුර ගැහුවා. තුවාල වුණා, ඇඳුම් ඉරුණා, ඇඳුම් ගැලුණා, කන් පැලුණා, ඇඟ සම්පූර්ණයෙන්ම නිල් වුණා. අපේ සහෝදරයන් දවස් ගණන් රෝහල් ගත වෙලා හිටියා. ඒ නිසා කාන්තා හිංසනයක් එතන සිද්ධ වුණා. ඒ වගේම සාමකාමී උද්ඝෝෂණයකට කිසිම දැනුම් දීමක් නැතිව පහර දුන්නා. මෙන්න මේ සියලු කාරණා මුල් කරගෙන ගරු ශේෂ්ඨාධිකරණයට මානව හිමිකම් කඩ වුණා කියලා පුරවැසියන්ගේ අපි පොලිස්පතිතුමා ඇතුළු තවත් 9 දෙනෙකුට එරෙහිව අපි පෙත්සමක් බාර දීලා තියෙනවා මානව හිමිකම් කඩ වුණා කියලා ගරු ශේෂ්ඨාධිකරණයට. අපි පාරට බැස්සේ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන්. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව තියෙන අපිට අයිතිය තමයි අපි කතා කරේ. ඒ වගේම අපි උද්ඝෝෂණය කරේ. ඒ අයිතිය නැති කරන්න හදනවා නම් ඒ වගේම අපි මානව හිමිකම් නඩුවක් දැම්මම ඒට එරෙහිව කටයුතු කරන්න හදනවනම් ඒක නීතිය නෙමෙයි. එනිසා අපි කියනවා මේ විදිහට නීතිය නවන්න සූදානම් වෙන්න එපා. මොකද මේ රටේ සියලු කාන්තාවන් හා ගැහැණුන් වෙනුවෙන් තමයි අපි එළියට බැස්සේ. හෙටත් අපි මේ රටේ තියෙන නීති රාමුව කිසිම දෙයක් උල්ලංඝනය කරන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සියලු බලපෑම් හා උද්ඝෝෂණ අපි හෙට දවසේ කරනවා.